මුළු ලෝකෙම වශී කරගෙන කෝටි ගානකක යන්ත්‍රය දිනා ගත්තත් Tamange සැමියාගේ යන්ත්‍රය දිනා ගන්න බැරි උඩ අවාසනාවන්ත ගැහැණිය ඩයනා. ඩයනා ස්පෙන්සර් ඒකේ යාගේ තාත්තා යට දීපු නම. ලොවම කලඹපු එතෙක් මෙතෙක් ලෝකෙ තිබ්බ උත්කර්ෂවත්ම සුරංගනා මංගල්‍යේ සාඩම්බර මනාලිය වෙද්දී ඩයනට යන්තම් වයස 19යි. ඒත් මගුල් දවසේවත් Tamange සැමියාගේ සිතේ කිරුළ මොහොතකටවත් දරා ගන්න වාසනාව නොතිබ්බ දෛවයේ කුරිරුම සාපයකට අහු වුණ ගැහැණිය ඩයනා. මේ හැම අවාසනාවකටම හේතුව ඩයනාගේ හිතුවක්කාරකම කියලා කිව්වොත්? ඔව්. ඇයි දා මෙදා තුර එංගලන්ත රජපෞල හිටපු හිතුවක්කාරම සමාජිකව කියලා මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට තේරෙයි. එහෙනම් රැඳෙන්න හෙළඹීම ටීවී අපිත් එක්ක මේ වීඩියෝ එක ලෝකෙට රහසක් වන ඩයනා කුමරියගේ හිතුවක්කාර ජීවිතය ගැන මෙතෙක් ඔබ නොදැන සිටි හෙළිදරව්වා. නිල්පාට ලස්සනම තරවැසි වෙලා කෙටි රන්පන් කෙස් කලපක් සුන්දර සිගාවක් දරාගත් ආදරේ උතුරන මේ මහා හදපතේ හිමිකාරි ඩයනා නිතරම කලේ හිරු නොබසින අධිරාජ්‍ය රැජින ඇතුළු රජ පවුලම කලඹවන හිතුවක්කාර වැඩ. ජනතා මුදලින් යැපෙන රාජකීයනුත් සාමාන්‍ය මිනිස්සු කියලා ලෝකෙට ඔප්පු කරන්න හිතාගෙන ඇයි මේ කරපු හිතුවක්කාර වැඩ නිසා ඇගේ ජීවන ගමන කෙටි වුණා කිව්වත් හරි. ඒත් ඒ දේවල් වලින් ඩයනා ලෝකෙ පුරා ජන හදවත් ලක්ෂ්‍ය ගණනක් දිනාගත්තා. රජ පවුල හෙල්ලිලා යන විදිහට ඩයනා කඩ කරපු චාරිත්‍ර වාරිත්‍ර කිහිපයක් අද ඔබට ඉදිරිපත් කරන්න අපි සූදානම්. බ්‍රිතාන්‍ය රාජකීය විවාහ උත්සවවලට ආභරණ හදන්නේ මාලිගාවටම ස්වර්ණාභරණ නිර්මාපකීන් දෙන්නලා. ඔවුන් ඔවුන්ටම වෙන්නුන ආභරණ නිර්මාණය කරවා ගැනීම තමයි සිරිත. එංගලන්ත රජ පවුලට ඩයනා කුමරිය සම්බන්ධ වෙනකම්ම ඉපැරණි යුගයේ ඉඳලා කෙරුණේ එහෙමයි. ඒත් රජ පවුලට සම්බන්ධ වෙන කලින්ම මේ අවුරුදු 19ක් වයස පුංචි කෙල්ල ඩයනා මේ සිරිත කඩල දැම්මා. එයා ක්‍රවුන් ජුවලර්ස් කියන ආයතනයේ කැටලොග් එකක් බලලා තමන්ගේ මංගල බොත්ත තෝරගෙන මිලට ගත්තා. කැරට් 12ක ශ්‍රී ලාංකික නිල් මැණිකක් වටේ සුදු දියමන්ති 14ක් ඔබවලා හදපු මේ මුද්ද ඒ කාලේ පවුම් 30000ක් වුණා. මේ වෙද්දී මේ මුද්ද තියෙන්නේ ඩයනාගේ වැඩිමල් පුතා ඔටුන්න හිමි විලියම් කුමරගේ බිරිඳ කැතරින් කුමරියගේ අතේ. ඒ තවමත් ඩයනට ආදරය කරන එංගලන්තේ මිනිස්සු කියන්නේ ඩයනා ජීවිතුන් අතර හිටියනම් තම අසාර්ථක විවාහේ ඒ සාපලත් මුද්ද කීයටවත් තමගේ ලේලිට දෙන්නේ නැහැ කියලා. ඩයනාගේ මරණයෙන් පස්සේ හැරි කුමාරය ළඟ තිබ්බ මේ මුද්ද විලියම් කුමාරයා හැරිගෙන් ඉල්ලගත්තේ තමන්ගේ මනමාලියට පළඳවන්න. එංගලන්ත රජපෞලේ චරිත්‍රවලට අනුව ඔටුන්න හිමි කුමාරය එක්ක විවාහ වන කුමරිය තමගේ ස්වාමියාට අවනත වන බවත් ඔහු අකමැති කිසිම දෙයක් නොකරන බවත් මංගල දෙවි පූජාවේ සියලුම දෙනා ඉදිරියේදී ප්‍රතිඥා දෙන්න ඕනි. ඒත් ඩයනා කුමරිය මේ චාරිත්‍රය ප්‍රතික්ෂේප කළා. පුදුමයකට වගේ ඩයනා චාල්ස් විවාහයෙන් පස්සේ අවුරුදු 30කට පස්සේ පවත්වපු විලියම් කේට් විවාහ මංගල්‍යෙත් මේ චාරිත්‍රය ඉටු කෙරුණේ නැහැ. චාල්ස් ඩයනා විවාහ වෙන්න ටික කාලයකට කලින් ඉඳලම චාල්ස් කුමාරයා කැමිලා කියන වැන්දබුව එක්ක හාද වෙනා හිටියා කියලා ඩයනා දැනගෙන හිටියා. ඒක ඇගේ දැඩි ශෝකයට හේතුවක් වුණා. සියවසේ මංගලයේ කියලා ලෝකෙ මිනිස්සු හඳුන්වපු ඩයනා චාල්ස් මංගල උත්සවයේ දවසේ රෑ පවත්වපු සාදයටත් කැමිලා Tamanගේ පුතා එක්කම සහභාගී වුණා. මේ සාදෙට චාල්ස් පැලඳගෙන හිටියේ සිංහාකෘ දෙකක් කැටයම් කරපු කෆ්ලින්ග්ස්. ඒ කෆ්ලින්ග්ස් චාල්ස්ට දුන්නේ කැමිලාමයි. ඒක සියකරු දෙකෙන් චාන්ස් කැමිලා නම් දෙක නිරූපණය වෙනවා. ඉතින් මේක දැකපු ඩයනා කුමරිය පුදුමාකාර විදිහට කේන්ති අරන් චාන්ස් කුමාරයාගේ ඇඳුම් සකස් කරන කෙනාව වහාම සේවයෙන් ඉවත් කරා. ඒ කියන්නේ මංගල උත්සවයට පහවදා ඉඳලම ඩයනා රජමැදුර කලඹවලා තියෙනවා. හැබැයි ඉතින් විවාහ වුණාම එහෙම වුණාම ඒතරම් කෝප වෙන එක අසාධාරණ නෑ නේද? සාමාන්‍යයෙන් කිසිම රාජකීය කෙනෙක් දරු ප්‍රසූතියකට රෝහල් ගත වෙන්නේ නැහැ. ඒක බකින්හැම් මාලිගාවේ සිරිතක්. ඒ වෙනුවට එයාගේ බකින්හැම් මාලිගාවට හරේ වෙන තමයි ඉන්න මාලිගාවකට හරේ සෞඛ්‍ය සේවකයන් ගෙන්නලා දරු ප්‍රසූතිය සිදු කිරීම තමයි රජපෞල සම්ප්‍රදාය. ඒත් හිතුවක්කාරියක් වුණ ඩයනා කුමරිය මේ රාජකීයයන්ගේ මාන්නාතික හැසිරීම අභියෝගයට ලක් කරා. එංගලන්තයේ අනාගත රජු බිහි කරන අය රෝහල් ගත වුණා. ඒ අනුව 1982 විලියම් කුමාරයත් 1984 හැරි කුමාරයත් එංගලන්තයේ සාන්ත මේරි රෝහලේදී මෙලොව එළිය දැක්කා.
තමන්ගේ නැන්දම කළා වගේම විලියම් කුමාරයාගේ බිරිඳ කේටුත් තමන්ගේ දරුවා ප්‍රසූත කළේද සාන්ත මේරි රෝහලේමයි. ඒක දරුවේ කනාගතේ ඔටුන හිමි කුමාරයෙක් වීමත් මෙතන හරි විශේෂයි. රාජකීය දරුව කවදාවත් පාසල් ගියේ නැහැ. ඒ වෙනුවට මාලිගාවට ආව ගුරුවරුන්ගෙන් තමයි ඔවුන් ඉගෙන ගත්තේ. ඒ දයන අනෙක් දරුවන් එක්ක ගැටිලා තමන්ගේ දරුවෝ සමාජය ගැන ඉගෙන ගන්න ඕනි කියන දේ තීරණය කළා. ඒ අනුව එංගලන්තයේ අනාගත රජු ඔටුන හිමි කුමාරයා විලියම්ම ජේන් මේයින පෙර පාසලටයි ඉන්පස්සේ ලන්ඩනයේ වෙදර්බි ප්‍රාථමික පාසලටයි ඇතුළත් කළා. හැරි කුමාරයා තමන්ගේ අයියා එක්කම මේ පාසලටම ගියා. මේ වෙද්දී ලෝකෙම ප්‍රශංසා කරද්දී විලියම් හා හැරි කුමාරවරු දෙන්න සාමාන්‍ය මිනිස්සු එක්ක එකට හැසිරিলা තමන්ගේ අම්මගේ අඩිපාරේ යන්න මූල ආරම්භය වුණේ ඩයනගේ මේ හිතුවක්කාර තීරණම තමයි. රාජකීය විවාහ මංගල්‍ය වලදී නව යුවළ ජනතාව ඉදිරියේ සිප ගැනීම සිදු කළත් රාජකීය ජෝඩු සහ දරුවෝ ප්‍රසිද්ධිය වැළඳ ගන්න එක සිප ගන්න එක සිදු කරන්නේ නැහැ. ඒක නීතියක්. ඒත් මේ නීතිය කඩලා ඩයන චාල්ස්ට ප්‍රසිද්ධියේ හාද දුන්නා. කුමාරවරුන් දෙන්නවත් මේ මාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ සිප වැළඳ ගත්තා. ඒ විතරක් නෙමෙයි කිසිම රාජකීයයක් කරේ නැති විදිහට ඇයි තමන්ගේ රාජකීය ගමන් චාරිකාවලට තමන්ගේ දරුවොත් එක්ක ගියා. ඒ කාලේ රජ පවුල කලබෝපු උඩු යටිකුරු කරපු ඩයනගේ මේ හිතුවක්කාර ක්‍රියා අද වෙද්දී රජ පවුලේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා ඉවරයි. රාජකීය දරුව තමන්ගේ දෙමාපියෝ එක්ක ගමන් බිමන් යනවා. රාජකීය තමන්ගේ දරුවන් ප්‍රසිද්ධිය වැළඳ ගන්නවා. රාජකීය නිතරම අපේස් පළඳිනවා ඔබ දැකලා ඇති. ඔවුන් සාමාන්‍ය මිනිස්සුන්ට අතටත් දෙද්දී අනිවාර්යෙන්ම අත්මේස් පළඳිය යුතුයි කියලා චාරිත්‍රයකුත් නාලිකාවේ තියෙනවා. මේ නීතියට මුලින්ම අභියෝග කළේ ඩයන. IQ අත්මේස් එක්ක අතට අත දුන්නම සාමාන්‍ය ජනතාව හා රජපෞලේ අය අතර දුරස් බවක් ඇති වෙනවා කියලා. ඒ නිසා ඩයන අත්මේස් ගලපලා සාමාන්‍ය මිනිස්සුන්ට අතට අත දුන්නා. සාමාන්‍ය දරුවන්ම වඩාගෙන සිපගත්තා. උකුල තියාගෙන සුරතල් කළා. සාමාන්‍ය ජනතාව වැළඳගත් මුල්ම රාජකීයා ඩයන. ඒත් මේ වෙද්දී ඇගේ දරුවෝ අම්මා කලා වගේම නිතරම සාමාන්‍ය මිනිස්සුන්ව වැළඳ ගන්නවා. විශේෂයෙන්ම හැරි කුමාරයා නිතරම මේක සිදු කරනවා දකින්න පුළුවන්. රජ පවුලේ අය අතර දික්කසාදය කියලා එකක් නැහැ. ඒත් චාල්ස් ඩයන විවාහයට කලින් ඉඳලම තිබ්බ චාල්ස්ගේ අනියම් සබඳතාව දුරදිග ගිහින් තිබ්බ හින්දායි මාලිගාවේ නීති තුට්ටුවකට මායිම් කරන්නේ නැතුව ඩයන සිදු කරපු දේවල් හින්දායි රජ පවුල අභ්‍යන්තරයේ සිදු වුණ ගැටන් නිසා 1992 වෙදී ඩයන හා චාල්ස් වෙන් වුණා. ඔවුන් 1997 දී රජ මාලිගාවේ චාරිත්‍ර උඩු යටිකුරු කරලා දික්කසාද වුණා. දික්කසාද වුණේ අනාගත රජු වීම හින්දා මේ සිදුවීම දැඩි ආන්දෝලනයක් ගෙන දුන්නා. මේ වෙද්දී ඩයන මුළු ලෝකෙම ජනතාවගේ ආදරය දිනාගත්ත ප්‍රසිද්ධ කෙනෙක් වුණ නිසා මේක මාලිගාවට වැදුණ අකුණු පාරක් වුණා. ඩයන තමන්ගේ මරණයට මාස දෙකකට කලින් කිසිම රාජකීයක් නොකළ දෙයක් කළා. ඇය තමන්ට අයිති ඇඳුම් 79ක් ප්‍රසිද්ධ වෙන්දේසී අලෙවි කළා. එවකට මෝස්තර ලොව රැජිනක් ෆැෂන් අයිකන් එකක් විදිහට හිටපු ඩයනගේ ඇඳුම් ඩොලර් මිලියන 5.6කට වෙන්දේසි වුණා. ඩයනයි සල්ලිවල අන්තිම ඩොලර් එක වෙනකම් වියදම් කළේ ඒඩ්ස් වලින් හා පියුරු පිළිකාවෙන් පීඩා වින්ද අසරණ මිනිසුන්ගේ සුබ සාධන වැඩවලට. කිසිම රාජකීය කවදාවත් නොලබපු තරම් ජන ප්‍රසාදයක් ඇය වෙහෙදී අත්පත් කරගත්තා. ප්‍රංශයේ උමන් මාර්ගයකදී බ්‍රිතාන්‍යයේ රෝස කුසුම වයස අවුරුදු 36දී ලොවටම අබිරහසක් ඉතුරු කරලා දෙනෙත් පියාගත්තේ කෙටි කාලයක් තුල රජපෞලේ කුණාටුවක් වගේ සුලගක් මවලා හැමදේම උඩු යටිකුරු කළා. අනාගත රජුන් තනන්න ඕනි සාමාන්‍ය ජනතාව අතරේ සාමාන්‍ය දරුවෙකු හැදෙන විදිහට කියලා ක්‍රියාවෙන් ඔප්පු කරපු ඩයනගේ පුතුන් දෙදෙනා අද වෙද්දී අම්මගේ අඩිපාරේ යන මානව හිතකාමී ජනතා මිතුරන් බවට පත් වෙලා ඉන්නවා. ඩයනගේ මරණය බ්‍රිතාන්‍ය එක හඬින් හැඩවුවා. බකින්හැම් මාලිගයේ ඉස්සරහා අති විශාල භූමියක ඇය වෙනුවෙන් ජනතාව ගෙනාව සුදු රෝස මල් වලින් වැහිලා ගියේ ඇය ජනතාවගේ කුමරියක් බවට සාක්ෂි සපයලා. අවසානයේ ඇගේ දේහය රැකත් අවමංගල රතියට හිරු නොබසින අධිරාජ්‍යයේ මහරජිනිය පවා හිස නව ආචාර කළ ආකාරය ලෝකමාත්‍ය උණුසුම් කළ පුවතක් වුණා. එහිදී එලිසබත් රැජින කිස්වෙකු වෙනුවෙන් කිසිදාක නොනැමූ තමන්ගේ හිස ඩයන වෙනුවෙන් නැව්වේ පොළවේ පය ගහපු කුමරියකට කරපු ගෞරවයක් විදිහට නෙමෙයි ජනතාව වෙනුවෙන් කළ ගෞරවයක් ලෙසින් කියලා
එකල මාධ්‍ය පවසා සිටියා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒත් එක්කම ඔයා හෙළබිම ටීවී අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු සැනින් notification ගෙන්න ගන්න bell icon එකත් click කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් ඔබට සුබ දවසක්.